ඔන්න කලින් වීඩියෝ එක කරනකොට අපේ ඉතුරුන පාම් වාටි වලින් රසම රස කොත්තුවක් හදන්නයි යන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ කොත්තුව හදන්න අපි අරගෙන තියෙනවා අපේ ඉතුරුන පාම් කෑලි, සාමාන්‍ය කෑලි වලට කපාගත්ත leeks, කැරට් සාමාන්‍ය කෑලි වලට කපාගත්ත ලූණු 3/5, කහ කුඩු, තක්කාලි සෝස්, කොටුවට කපාගත්ත තක්කාලි ගෙඩියක්, ලූණු, තලාගත් සුදු ලූණු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, සෝයා සෝස් තේ ඇඳි 2ක් විතර. මුලින්ම අපේ පාන් ටික මේ විදිහේ කෑලි වලට කපා ගන්න. මේ සඳහා ඔයාලට සම්පූර්ණ සෑන්ඩ්විච් පාන් එක ගන්නත් පුළුවන්. මේ විදිහට පාන් ටික කපා ගත්තට පස්සේ භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් මේ සැරි 2ක් විතර එකතු කරන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත සුදු ලූණු එකතු කරන්න. ඊළඟට සාමාන්‍ය කෑලි වලට කපාගත්ත ලූණු, කැරට් එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරලා සාමාන්‍ය කෑලි වලට කපාගත්ත ලීත් එකතු කරන්න. දැන් නැවතත් හොඳින් කලවම් කරලා මේ ටික දැම්මෙන්න පොඩි වෙලාවක් තියන්න. ඊළඟට කොටුවට කපාගත්ත තක්කාලි එකතු කරන්න. තක්කාලි ටිකත් එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරලා 3/5 තේ හැන්දක් විතර එකතු කරන්න. ඊළඟට කහකුණු තේ හැන්දක් එකතු කරන්න. ඊළඟට රස අණුව ලුණු එකතු කරන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය සැර අණුව ගම්මිරිස් කුඩු එකතු කරන්න. ඊළඟට සීන්ව කපාගත්ත අමු මිරිසුත් එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ සෝයා සෝස් තේ හැඳි 2ක් විතර එකතු කරන්න. එකතු කරලා තක්කාලි සෝස් තේ හැඳි 2කුත් එකතු කරන්න. එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරලා එයට අපි කපාගත්ත පාන් කෑලි එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ විදිහට පාන් ටික කලවම් කරමින් තවත් මිනිත්තු 3ක් විතර තියන්න. ඔන්න දැන් අපේ පාන් කොත්තු හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට පාන් වලින් කොත්තුවක් හදලම බලන්නකො කොහොමද රස කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.